Hello friends, welcome to Shambro YouTube channel. ඉතින් මම 2021 දී ගෙනාවා Android හොඳම video editing mobile app එක මොකක්ද කියලා. InShot කියන app එක ගැන මම video එකක් ගෙනාවා 2021 දී. 2022 ට මම ඔයාලට introduce කරනවා මේ app එකට යන්න පුළුවන් නම් මේක ඔයාලගේ Android mobile phone එකකින් download කරන් ඔයාලට use කරන්න පුළුවන්. යන්න ඔයාලා Play Store එකට Play Store එකට ගිහින් type කරගන්න VLLO VLLO කියලා type කරාම video editor and maker කියලා උඩින්ම මේ වගේ icon එකක් එක්ක mobile app එකක් ඔයාලට පෙන්වනවා. මෙතන ඔයාලට පේනවා මිලියන 10කට වඩා downloads තියෙනවා. ඒ වගේම මේකේ 4.5 reviews තියෙනවා. ඔයාලට පේනවා සාමාන්‍ය mobile app එකක් ගත්තාම මේ වගේ හොඳ reviews තියෙනවා කියන්නේ මේක ඇත්තටම හොඳයි කියන එකනේ. ඇත්තටම මම මේක ඔයාලට ගේන්න කලින් මම මේක use කරලා බැලුවා. ඇත්තටම superb. ඒ කියන්නේ මේකේ තියෙන tools ගත්තාම මාරම විදිය දෙයක් කරන්න පුළුවන් මේ tools හරහා. ඉතින් මම ඔයාලට පෙන්නන්න ඉතින් මේකේ install button එක එකසරට click කරන්න. ඉතින් ඔයාලට පේනවා මෙගාබයිට් 82.94ක් මේක තිය එක ඉච්චර හිතන්න එපා. අද කාලේ ඔයාලා යූස් කරන මොබයිල් ඇප්ස් එක මේක මේ ඇප් එක මෙච්චර මෙගාබයිට් ගාණක් තිබ්බත් ඇත්තටම මේක ඔයාලට එඩිට් කරනකොට තේරෙයි මේකේ අර අපි නෝමලි ලැප්ටොප් එකේ එහෙම අපි ප්‍රීමියර් ප්‍රෝ එක එක සොෆ්ට්වෙයාර් වලින් එඩිට් කරනකොට ගන්න ඊටත් වඩා animation kit එහෙම තියෙනවා. ඒ කියන්නේ stickers අපි lower third ඔයාලා ගන්න අපි කියන්නේ ඒ වගේ පැත්තෙන් text එකක් දාලා ගන්න effects ඊට පස්සේ image එකක් overlap කරන වගේ දේවල් ඒ කියන්නේ ලොකුම දේවල් ගොඩක් කරන්න පුළුවන් මේකෙදි. මම ඔයාලට පෙන්නන්නම් වීඩියෝ එක ඉවරනකම් අනිවාර්යෙන් බලන්න. මොකද A to Z හැම එකක්ම ඉගෙන ගත්තොත් ඔයාලට මේවා ඔයාලට apply කරන්න පුළුවන් ඔයාලගේ YouTube videos වලට. මොකද ගොඩක් අයට ඇත්තටම ඔයාලගේ ලැප්ටොප් වලින් ඒවෙන් ප්‍රීමියර් ප්‍රෝ වගේ සොෆ්ට්වෙයාර් වලට බැහැලා වීඩියෝ එකක් එඩිට් කරන්න ඇත්තටම ලොකු ටයිම් එකක් යනවා. ඉතින් ඊට වඩා ඔයාලගේ මොබයිල් ඇප් එකේ වටස් කාලා වීඩියෝ එකක් ගත්තා. ඔයාලට මුලින් අගින් අයින් කරලා ට්‍රිම් කරලා ඊට පස්සේ ඔයාගේ වැඩක් කරගන්න තියෙන ගොඩක් ලේසි. හරි. දැන් මේක ඉන්ස්ටෝල් වෙලා ඉවරයි. දැන් මම මේක ඕපන් කරගන්නවා. ඉලට මෙයාලා කියනවා image video audio වලට access දෙන්න කියලා. මම okay දෙනවා. yes allow දෙනවා. මම මේ cut කරනවා. ඊළඟට ඔයාලට පේනවා මෙතන create video කියලා දන ලකුණක් තියෙනවා. මේක එක සැරයක් click කරන්න. click කරාට පස්සේ ඔයාලට මෙතනින් ඇත්තටම videos කියන එකට ගියාට පස්සේ ඔයාලට පුළුවන් මෙතනින් ඔයාලගේ mobile phone එකේ තියෙන video එකක් select කරගන්න. ඉතින් මම මෙතනින් වීඩියෝ එකක් සිලෙක්ට් කරගන්නවා. ඊට පස්සේ අපිට වීඩියෝස් කීපයක් ක්ලිප්ස් ගොඩක් උනත් එකපාර සෙට් කරගන්න පුළුවන්. ඉතින් හිතන්න මම තව එකක් මෙහෙම දුන්නා මේ වට පේන යටින් මෙහෙම ක්ලිප්ස් ගොඩක් එකට ජොයින් වෙනවා. මම මේ arrow එක ක්ලික් කරනවා රෝස පාටින් තියෙන. ඊට පස්සේ මම මේකේ ඕකේ කියන එක දෙනවා. හරි ඊළඟට මෙන්න මේ ටූල්ස් වලට මම ගොඩක් කැමති මේ මොබයිල් ඇප් එක යූස් කරනකොට දැන් අපිට ප්‍රොජෙක්ට් නේම් එක මෙතනින් දාගන්න පුළුවන්. මම දෙනවා waterfall කියලා. ඊස්ස මම මේක හරිය ලකුණ දෙනවා. ඊළඟට YouTube videos දානකොට අනිවාර්යයෙන් මේ 16 to 9 කියන මේ කියන රේෂියෝ එක තමයි තියෙනුනේ YouTube videos වලට. ඔයාලා Instagram වගේ දානවනම් මේ 1 to 1 කියන එක දාන්න ඕන. හරිද? ඊළඟට ඔයාලා vertical format එකට videos හදනවනම් ඔයාලා මෙන්න මේ කියන form resolution එක තියන්න ඕනේ. ඉතින් මම YouTube හින්දා මම මේ 16:9 කියලා මේ තියෙන මෙන්න මේක select කරගන්නවා. ඊළඟට මෙතන තියෙනවා video එක ඇත්තටම ගන්නට හරියටම අර මේ frame එකටම set වෙන පිට වෙන විදිහට select වෙන්න ඕනේ. නැත්නම් මේ විදිහට පිල් වෙන්නද center කරන්නද කොහොමද කියලා මම පිට කියන එක දීලා create project කියන එක click කරනවා. හරි. දැන් මේ ඔයාලා දැන් වීඩියෝස් ටික මෙහෙම ඉම්පෝට් කරගත්තට පස්සේ ඔයාලට දැන් ඇත්තටම මේක මුල් ඒ කියන්නේ ෆස්ට් ටයිම් වීඩියෝ එඩිට් කරන කෙනෙක්ට මේක ඇත්තටම අමුතු දෙයක් වෙන්න පුළුවන්. මේ වගේ දෙයක් දැක්කහම මේකේ ගොඩාක් බටන් තියෙනවා කොහොමද අපි කරන්නේ කියන එක. දැන් මේක ඇත්තටම මම මුලින්ම කරන්නේ ඇත්තටම මම නම් ඔයාලට කියා දෙන්න ඕනේ ඉඳලා ඒ කියන්නේ නැත්තම් මේකේ සවුන්ඩ් එක නම් මම මියුට් කියන එක දෙනවා.
මේ UTE mute කියන එක මෙහෙම එහා මෙහා කරනකොට ඔයාලට එක එක දේවල් ගන්න පුළුවන්. එතනින් ඔයාලා mute කියන එක click කරන්න. click කරාම මේකේ sound එක video එකේ sound එක ඔයාලට අවශ්‍ය නම් අයින් කරගන්න remove කරගන්න remove වෙනවා mute button එක හරහා. ඊළඟට මම ඔයාලට මුල ඉඳන් එක එක කොටස් කියා දෙන්න. දැන් හිතන්න මේකේ මුලින් අගින් ඔයාලට කිසියම් කොටසක් රිමූව් කරන්න ඕන අයින් කරන්න ඕන. ඔයාලට පුළුවන් මේ වීඩියෝ ක්ලිප් එක ගොඩක් පොඩි නම් මේ ඇඟිලි දෙක මේ පල්ලෙහා තියෙන තැන් වලට තියලා මෙහෙම මෙහෙම දෙපැත්තට අදින්න. එතකොට ඔයාලට මේ ක්ලිප් එක zoom වෙනවා. ඊළඟට දැන් මෙන්න මෙතන තියෙන ඉර ක්ලික් කරලා ඔයාලට පොඩ්ඩක් මෙහාම මෙහාට කරනකොට මේ වීඩියෝ ක්ලිප් එකේ මුල් කොටස රිමූව් වෙනවා. හරිද? දැන් ඔයාලට පේනවා මේ කොටස. දැන් මේ කොටස ඔයනම් අයින් කරන්න දැන් මෙහෙම අයින් කරාම පටන් ගන්න වෙන කොටසකින්. හරිනේ? ඔයාලට ඒක පේනවා. ඒ වගේම ඔයගෙන් වීඩියෝ ක්ලිප් එකේ අන්තිම හරිනුත් ඔයාලට පුළුවන් ඒ වගේම රිමූව් කරනවා නම් මෙහෙම රිමූව් කරන්න. හරි. මම හිතනවා ඒක ඔයාලට තේරෙන්නේ නැති කියලා. දැන් කාට හරි තව ප්‍රශ්නයක් තියෙන පුළුවා මේක ඇත්තටම සුපිරි ඉෆෙක්ට් එකක් තියෙනවා අපිට රිවර්ස් කරන්න පුළුවන්. දැන් මේ ඇත්තටම දියල්ලක් නේ වැටෙන්නේ. මේ දියල්ල පල්ලෙහාට නේ වැටෙන්නේ වතුර ටික. අපිට පුළුවන් මේක උඩ අතර වතුර යන විදිහට හදන්න. මේ මේකේ ඉෆෙක්ට් එක තියෙනවා. ඊට කලින් මම ඔයාලට කියා දෙන්න දැන් මේ වීඩියෝ එකේ කිසියම් මැද හරියක ඔයාලට මෙන්න මෙතනින් කොටසක් කපලා අයින් කරන්න ඕනේ. උඩට ඔයාලා කරන්න ඕනේ මේ ස්ප්ලිට් කියන මේ කතරේ තියෙන එක ක්ලික් කරාම එතනින් කට් වෙනවා. ආයෙ අයින් කරන්න ඕනේ මෙන්න මේ දක්වා කියලා හිතන්න. එස්ම එතනට අරන් ගිහින් ස්ප්ලිට් කියන එක දුන්නාම එතනින් කට් වෙනවා. එසේ අවශ්‍ය නැහැ කියලා හිතන කොටස එකසරට ක්ලික් කරා ඔයාලට පුළුවන් ඩිලීට් කියන බටන් එක දෙන්න. දෙක රිමූව් වුණා. හරි. ඊළඟට දැන් ඔයාලා දන්නා මුලින් අගින් එක කොටස අයින් කරන්න, ඒ වගේම මැදින් අයින් කරන්න දන්නවා, වීඩියෝ එකේ සවුන්ඩ් එක රිමූව් කරන්නත් දන්නවා. දැන් හිතන්න ඔයාලට මියුට් කරන්න නැතුව සවුන්ඩ් එක රිමූව් කරන්න නැතුව තියෙන සවුන්ඩ් එක ගොඩක් වැඩි කරගන්න ඕන. ඊට ඔයාලා කරන්න ඕනේ මේ වොලියුම් කියන එක ක්ලික් කරලා දැන් 100ට 100 තියෙන ඔයාලට පුළුවන් මේ පැත්තට ගෙනියන්න. ඒකට සවුන්ඩ් එක උඩරිම මැක්සිමම් වැඩි වෙනවා. ඔයාලට පුළුවන් දැන් හිතන්න සවුන්ඩ් එක අඩු වෙන්න රෙකෝඩ් උනේ ඔයාලට පේනවා ඇති මේක කොහෙතරම් සවුන්ඩ් වැඩි කරගන්න පුළුවන්ද කියලා. ඔයාලට පේනවා 100ට 100 තිබ්බ එක 100ට 500 වෙනකම් වැඩි කරන්න පුළුවන්. හරිද? ඉතින් ඒක හොඳ පැත්තක් මම දකින්න විදිහට මේකේ තියෙන. හරි. ඊළඟට මම කෝකට මියුට් කරලා තියෙනවා මොකද සවුන්ඩ් එන හින්දා. ඊළඟ දේ තමයි මෙන්න මේ ෆේඩ් කියන ඉෆෙක්ට් මේ දේ. මේක ක්ලික් කරාම ඔයාලට පුළුවන් ඇත්තටම වීඩියෝ එකේ ඉවර වෙනකොට ඔටෝමැටිකලි සවුන්ඩ් එක අඩු වෙන විදිහට හදන්න. ඊළඟට මේකේ කියන්න ඕනේ වැදගත් දෙයක් තමයි මේ ඔඩියෝ කියන එකට ගියාට පස්සේ ඔයාලට මේ සවුන්ඩ් ඉෆෙක්ට් චූස් කරන්න පුළුවන් මෙන්න මේක ක්ලික් කරලා. ඒ වගේම මෙන්න මෙතන තියෙන වොයිස් ඕවර් ක්ලික් කරලා ඔයාලගේ වොයිස් එක රෙකෝඩ් කරලා දාන්නත් පුළුවන්. BGM කියන එක ක්ලික් කරලා ඔයාලට පුළුවන් මේකෙන් ඔඩියෝස් ගන්න. හැබැයි මම රෙකමන්ඩ් කරන්නේ නැහැ මේවෙන් ගන්න සමහරට YouTube කරන අයට කොපිරයිට් ක්ලේම්ස් වැදෙන්න පුළුවන්. ඒකෙන්ද ඔයාලා දන්නවා YouTube එකට ඔඩියෝස් ගන්න පුළුවන් හොඳම තැන කොහෙද කියලා. ඒක නම් මම වීඩියෝස් කරලා තියෙයි. ඒක නම් ඒ වීඩියෝස් බලන්න. හරි. ඊළඟට ස්ටිකර්ස්. මම මේ වීඩියෝ එඩිටින් ඇප් එකට ගොඩක්ම කැමති වෙන්න හේතුවක් තමයි මේ ස්ටිකර්ස් ටික. මෙතන මෝෂන් ස්ටිකර්ස් ක්ලික් කරාම ඔයාලට පේනවා මේකේ ස්ටිකර්ස් වර්ග තියෙනවා මං හිතන්නේ හිතා ගන්න බැරි තරම්. අනික මේවා ඇනිමේට් වෙනවා. අපි මේක ගියොත් එහෙම එහාට යනකොට ඔයාලට පේනවා එක එක ඩිසයින් වල ස්ටිකර්ස් මේවා. ඔයාලට ඕන විදිහකට යූස් කරයි. ඔයාලට පේනවා මේවා අපි බ්ලොග් වලට මේ වගේ ලයික් කරන්න, ෂෙයා කරන්න වගේ ඒවා ගන්න පුළුවන්. ඊළඟට මේ වගේ ස්ටිකර්ස් තියෙනවා. මේ වගේ ඇනිමේට් වෙන ස්ටිකර්ස් තියෙනවා. ඊට පස්සේ ඔයාලට පේනවා මේ වගේ දේවල්, ඉෆෙක්ට්ස්, ගින්දර මේ වගේ දේවල්, ෂේප්ස්, ලස්සන්ට මේ වගේ ටෙක්ස්ට් එකක් දාලා ඔයාලට යූස් කරන්න පුළුවන් ඒවා. ඊළඟට මේ වගේ සත්තු පාවිච්චි කරලා, කියන්නේ පොඩි ළමයිගේ channel කරන අයද, එසේ බයිසිකල් මේ වගේ animation මේ ස්ටිකර්ස්. ඊළඟට සීසන් ටයිම් වලට යූස් කරන මේ වගේ ස්ටිකර්ස්. ඒ කියන්නේ මේකේ ගොඩක් අර ස්ටිකර්ස් එහෙම ප්‍රී දෙනවා. අපිට අර මුදලක් වියදම් කරන්න ඕනේ නැහැ. ඒක මම මේකේ දකින ගොඩක් හොඳ පැත්තක්.
හරි. ඉතින් ඒ වගේ ස්ටිකර්ස් ටික තියෙනවා ඊළඟ ටෙක්ස්ට් එක. මේක ගොඩක්ම වැදගත්. මොකද අපි වීඩියෝ එකක් කරනකොට අපි ටෙක්ස්ට් එකක් දානවා කියන එක අපිට ගොඩක් වෙලාවට දාන්න වෙන දෙයක්. ඉතින් මෙතනදී මේ ටෙක්ස්ට් කියන එක ක්ලික් කරාට පස්සේ අපිට පුළුවන් විවිධ විවිධාකාර ටෙක්ස්ට් වර්ග දාන්න. දැන් සමහර දේවල් වල අපි ඒව ඩිසයින් කරන්න ඕනේ. හැබැයි මේකේ අපිට ටෙම්ප්ලේට් විදිහට එයාලා පෙන්නලා තියෙනවා මේ මේ වගේ දේවල් තියෙන කියලා. දැන් අපි මේවා එකක් දැම්මොත් ඔයාලට මේක ලොකු කරලා ගන්න පුළුවන්. ඊට පස්සේ මේක ඩබල් ක්ලික් කරලා ඔයාලට මේක එඩිට් කරන්න පුළුවන්. හරිද? දැන් අපි ගත්තොත් එහෙම මේ වගේ ඔයාලට ඒක යූස් කරන්න පුළුවන්. ඊට පස්සේ ඩන් කියන එක දුන්නාම මේක ඕකේ වෙනවා. ඊළඟට දැන් ටෙක්ස්ට් එක උනත් මෙතන ඔයාලට ඕන තැනට යූස් කරන්න පුළුවන් මේක මෙහෙම අරන් ගිහින්. දැන් ටෙක්ස්ට් එක ඇත්තටම අපි කැමති තැනට යූස් කරන්න මෙහෙමයි. දැන් ටෙක්ස්ට් එක අපි ගත්තොත් එහෙම දැන් ඔයාලට මෙහෙම ටෙක්ස්ට් එක දැම්මට පස්සේ මෙහෙම වැටෙනවනේ. වැන්නට පස්සේ මේක එක සැරයක් ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ මේ වීඩියෝ එක පොඩි කරන්න පුළුවන්. ඔයාලට මෙහෙම දෙපැත්තෙන් ඇද. ඊට පස්සේ මේ මෙන්න මේ ටෙක්ස්ට් එක මෙන්න මේ මුල් ඊතලේ මෙහෙම මුලට අරන් එනකොට වීඩියෝ එකේ මුලට ඒ ටෙක්ස්ට් එක අරන් එනවා. ඒ වගේම අනිත් පැත්තෙන් ඔයාලා මේ පැත්තට අරන් ආවහම ඒ ටෙක්ස්ට් එක අයින් වෙනවා ඒ පැත්තේ. අන්න ඒ වගේ වෙනිරුස ඩන් කියන එක දෙන්න. ඊළඟට ටෙක්ස්ට් ගැන කතා කරාම අපිට තව ලේබල්ස් තියෙනවා. මේ වගේ ලේබල්ස් දාන්න පුළුවන් ඔයාලට. ලස්සන ලේබල් නෝට්ස් ඇඩ් කරන්න පුළුවන් ඔයාලගේ වීඩියෝ එකට. මේ වගේ දාලා ඔයාලට නෝට් ටැග් ඇඩ් කරන්න පුළුවන්. මේ වගේ ඔයාලට නෝට් ටැග් ඇඩ් කරන්නත් පුළුවන්. ඒක ඔයාලට ඔය එක එක ටියුෂන් ක්ලාස් ඒ වගේ YouTube channel කරන අයට ගොඩක් අදගත්තේ. මේ කැප්ෂන් කියන එක ක්ලික් කරාම ඒක යටතේ ඔයාලට ලස්සන කැප්ෂන්ස් දාන්න පුළුවන් ඔයාලගේ ඒවට. දැන් මේ වගේ එකක් දැම්ම හැකි කැප්ෂන් දැන් ඔයාලට පේනවා. මේ වගේ ලස්සන කැප්ෂන්ස් දාන්න පුළුවන්. හරි. ඊළඟට ෆිල්ටර්ස් ගැන නම් මම හිතනවා කලින් මම කිව්වා. ඊළඟට මේ PIP කියන එක ක්ලික් කරාම ඔයාලට පුළුවන් ඕවර්ලැප් කරන්න. ඒ කියන්නේ මේ වීඩියෝ එක උඩට ඉමේජ් එකක් ගේන්න පුළුවන්. ඉමේජ් කියන එක ක්ලික් කරාම ඔයාලට පුළුවන් ඔයාලා ගාව තියෙන මොකක් හරි ඉමේජ් එකක් අරගෙන මම නිකන් ජස්ට් ඉමේජ් එකක් ගන්න. මේ ඉමේජ් එක ඊටස්ම ඕකේ දෙනවා. මේ මෙහෙම ඉමේජ් එක ඔයාලට පුළුවන් ඔයාලගේ වීඩියෝ එක උඩින් ප්ලේස් කරන්න. හරිද? ඊපස්සේ ඩන් කියන එක දුන්නාම මේ වීඩියෝ එක උඩින් ඒ ඉමේජ් එක ප්ලේස් වෙනවා. ඒ වගේ දේවල් කරන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේ මොබයිල් ඇප් එක ගැන ඔයාලට ලොකු අවබෝධයක් එන්නේ දැන් මේක එක්ස්පෝර්ට් කරන්න. ඒ කියන්නේ වීඩියෝ එක එලියට ගන්න. මේක ඇත්තටම වෝටර්මාක් එන්නේ නැහැ. මෙන්න මේ උඩ තියෙන දකුණු අත පැත්තේ උඩ තියෙන මේ උඩට තියෙන ඊතරේ ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ ඔයාලට මේක ඇත්තටම අනිත් මන් දකින්න වාසි තමයි 4K රෙසලූෂන් එකට එක්ස්පෝර්ට් කරන්න පුළුවන්. මෙන්න මේක ක්ලික් කළා. ඉතින් මම දැනට high කියන එක සිලෙක්ට් කරනවා. ඊට පස්සේ මෙන්න මෙතන තියෙන එක්ස්පෝර්ට් කියන එක බටන් එක ක්ලික් කරාම ඔයාලට එක්ස්පෝර්ට් කරගන්න පුළුවන්. මේකේ තියෙන එකම එක චූටිම චූටි ආවාසිය ආවාසියකුත් නෙමේ. එක්ස්පෝර්ට් ක්ලික් කරාම ඔයාලට ඇත්තටම data on එකේ නම් තියෙන තප්පර 5ක විතර ඇඩ් එකක් නිකන් skip කරන්න යනවා. එච්චරමයි වෙන්නේ. ඉතින් ඔයාලට පේනවා මේක ඉක්මනට අපිට එක්ස්පෝර්ට් කරගන්නත් පුළුවන්. ඉතින් මේ වගේ ගොඩක් දේවල් තියෙනවා ඇත්තටම මේකේ මම දකින වාසි. ඉතින් මම හිතනවා මේ මොබයිල් ඇප් එක ඔයාලා යූස් කරයි ඉන්ෂොට් ඇප් එකට වඩා මම දකින්නේ මේක හොඳයි කියලා. ඉතින් යූස් කරලා බලන්න. වීඩියෝ හොඳයි නේද? අනිවාර්යයෙන්ම ලයික් කරන්න, ෂෙයා කරන්න. බොහොම ස්තුතියි මගේ වීඩියෝත් එක්ක එකතු වුණාට.